සුබදවසක් අද දෙසැම්බර් 4 වෙනිදා සෙනසුරාදා සභාව බාර්බරා නැමැති කන්‍යාවව 4 වෙනි සතවර්ෂයේ දිවිපෙදු ප්‍රාණ පරිත්‍යාග වරියව සිහි කරනවා. මෙය ගොඩාක් පොත්පත්වල සඳහන් නොවන දුර්ලභ ගණයේ සිදුවීමක් සිද්ධියක් සමහර මුඛ පරම්පරාවෙන් එන කතා වස්තුන් හරහා තමයි මේ සිද්ධීන් හොයාගෙන තිබෙන්නේ. සමහර අය මෙවැනි පුද්ගලයෙක් නොසිටියයි කියලා තර්ක කරනවා. ඒ කෙසේ වෙතත් ඇයව ප්‍රසිද්ධියට පත් වෙන්නට පටන් ගත්තා කියනවා මිඩල් ඒජස් වල මධ්‍යම කාලයේදී ඇයව ප්‍රසිද්ධියට පත් වුණයි කියලා සඳහන් වෙනවා. ඇය පේගන් ඔෆිෂියල් කියන්නේ අන්‍ය ජාතික ශ්‍රේෂ්ඨ නිලධාරියෙකුට ගේ පියා හැටියට නැත්තම් ඇගේ පියා බවට ඔහු පත් වුණා. ඉතින් මේ පියා මේ රූමත් ලස්සන සුකුමාල ළඳව ආරක්ෂා කරන්න පුදුම දෙයක් කළා. ඇය ජීවත් වුණේ 4 වෙනි ශතවර්ෂයේ කියන්නේ පීඩන සමය අවසානයේදීම වගේ කාලයේදී තමයි අධිරාජ්‍ය මැක්සිමියන් කියන අධිරාජ්‍යගේ කාලයේදී ඇය ජීවත් වුණේ. මේ තාත්තා ඇයව ඇය බොහොම රූමත් කාන්තාවක් නිසා හොඳ ධන කුවේරයෙකුට විවාහ කර දෙන අටියෙන් අනිත් අයගේ නෙතට නොගැටි ඒ දවස්වලත් අපි මේ වගේ දේවල් අහලා තියෙනවා. ලොකු ප්‍රාසාදයක් නැත්තම් ටවර් එකක් කුළුණක් තනලා ඇයව ඒකේ එක්තරා විදිහක සිරගත වීමකට ලක් කළා. අයිසොලේටඩ් තනියම එතනදී අනිත් අයගේ මුවට නොගැටෙන ලෙස මේ පියා ඇයව තනි කළා. නොයෙක් කුමාරවරු ඇයව සරණ පාවා ගන්නට පැමිණියත් ඇය එක හෙළාම කියා සිටියා මම ස්වාමින් වහන්සේට මගේ ජීවිතය බාර දී හමාරයි කියලා. තාත්තා ගොඩාක් කුපිතයට පත් වෙලා ඇයව තනි කරලා ඔතන තිබ්බා. ඔහොම ඉද්දී ඇය තාත්තට එක්තරා විශේෂ කාර්යයක් සඳහා දුර ගමනක් දින ගණනාවක් භාගදා මාස ගණනාවක් මේ ගමන යන්නට සිද්ධ වුණා. ඉතින් මේ මෑද්දියයි කොහොමාරි මේ කුළුණෙන් බැහැලා විශේෂ නිවාසයක් සදමින් සිටියා, බාත් හවුස් කියලා. ඒ තාත්තගේ නියෝගයේ පරිදි ඒ හදාගෙන ඉඳද්දී ඒ හදන නිර්මාණ ශිල්පීන්ට කිව්වා ඒ තියෙන්නේ ජනෙල් දෙකයි, නමුත් ජනෙල් තුනක් එතන සවි කරන්න කියලා. ඉතින් මේකත් ඉක්මනින්ම දින ගණනකින්ම මේ හදලා නිමා කරලා ඇය එතන ජීවත් වෙද්දි තමයි ඇයව ක්‍රිස්තියානි කළේ. එතකොට තාත්තා පිට ගින් තාවම ඇවිත් උන්නේ නැහැ. ඉතින් තාත්තා පෙරලා පැමිණි විට දැක්ක මේ ඇය ඔහු අණ කරලා තිබුණේ මේ නිවසේ නැත්තම් බාත් හවුස් එකේ ජනෙල් දෙකක්. දැන් ජනෙල් තුනක් තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා අහපුවා මේ දියණිය කිව්වා ඒක නම් තැනුවේ තර්ඩ් වින්ඩෝ. තුන්වෙනි එක තමයි ශුද්ධාත්මයන්ගේ ආලෝකයෙන්නට, ශුද්ධ ත්‍රිත්වයේ ආලෝකයේ වෙන්නට තමයි කුළුණු නැත්තම් මේ ජනෙල් තුනක්. ඒ කියන්නේ පිතා වහන්සේ, පුත්‍රයා වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ කියන ඒ අර්ථය හෝලි ට්‍රිනිටි එක ගැන ඇය මේ තාත්තට අර්ථකථනය කළා. තාත්තා බොහොම කලකිරිලා වේදනාවටපත් වෙලා තරහවටපත් වෙලා කොහොමද මේ කුළුණෙන් බැසලා මේ ගෙදරට නිවාසයට ආවේ කියලා ඇයට දඬුවම් කරන්න පටන් ගත්තා. බොහොම තරදඬු ලෙස දඬුවම් කළත් අධිරාජ්‍යයා සමග එකතු වෙලා ඇය විනාශ වුණේ නැහැ, මැරුණේ නැහැ. තවත් කුපිත වුණු මේ තාත්තා බලන්න තමාගේම දරුවව සුරුබූටි කාන්තාවව දියණියව එක්කගෙන යනවා ලොකු කන්දක් මුදුනට ගිහිල්ලා ඇයව එතන මරලා දමනවා. ඉතින් මෙහෙම මරලා කඳුෙන් කන්දෙන් පල්ලෙහාට බහින මේ තාත්තට තාත්තව ගින්නකට හසු වෙනවා. ලැව් ගින්නකට වගේ හසු වෙලා සම්පූර්ණයෙන්ම විනාශ වෙලවා අළු විතරයි ඉතුරු වුණේ. ඉදානතුරුව ඇගේ විනාශයෙන් නැත්තම් ප්‍රාණ පරිත්‍යාගී දූරයෙන් පසු ගොඩාක් හාස්කම් සිද්ධ වෙන්නට පටන් ගත්තා. නොඑක ආකාරයේ කටකතා විශේෂයෙන්ම ග්‍රීසිය රෝමයේ මුල් කරගෙන එතුමිය මැරුණු ස්ථානය ගැන විවිධ කතා තිබුණත් අදටත් සභාව ඇයව නාම සාන්තුවරිය හැටියට, ඒ කියන්නේ ඉංජිනේරුවන්ගේ නාම සාන්තුවරිය හැටියට හඳුන්වනු ලබනවා. ඉතින් බලන්න තාත්තා කෙනෙක් දුවට කරපු හදිය කුමාරි සභාවට මහා ශ්‍රේෂ්ඨ සුදුවරියක් බිහි කළා. ශුද්ධ බාර්බරා කන්‍යාවෙනි ප්‍රාණ පරිත්‍යාගවරිනි අපටත් ඔබ වගේ විශ්වාසය තුළ අවසානයේ දක්වාම ජීවත් වෙන්නට ශක්තිය ධෛර්යය මේ ආගමනයේදී ලබා දෙන්නට කියලා ආශා කරමු. ජේසුස් පිහිටයි.